Sri Lankave Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff Sri Lankave Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff ඒකනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රූපේ මැටිවලින් අඹලලා මේ කටු ගැහුවා නේද? හැබැයි සුමනදාස මැතිතුමා දුන්නු නැකතෙන් තමයි මට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා යන්න උනේ. ඒකට ඔබතුමාට ජනතාවගේ ස්තුතිය පිරිනමනවා. රාජකීය දෛවඥය නන්දොඩ වයි පිස්සු වැටි මුළු රටක්ම දන්නවා නිමයාගේ පැටි කිරියේ හැටි මහින්දගේ ළඟට වෙලා හිටියානේ දනින් වැටි සීනිගමේ පොල් වැදිලද දොඩවන්නේ පිස්සු වැටි අර ඉන්නවනේ අර මොංගල් ඇමතිවරේ මෙයා හිතන මේක මේ සිනමාව වගේ තමයි දේශපාලනයත් කියලා. එයා හිතපගන රෑඩ ඔය එක එක්කෙනාට කතා කරන ගමන් මෙන්න මේ රාජකීය දෛවඥයයි කියලා පුද්ගලයෙක් කතා කරලා තිබුණා. එතුමා කියනවා මේ වත්මන් ජනාධිපතිතුමාගේ රූපේ මැටියෙන් හදලා කටු ගැහුවලු. මම දන්න තරමට කටු තියෙන බිලි කටු මාළු කටු එක එක ජාතියේ කටු තියෙනවා. මේසරේ තමයි ඔය කියපු රාජකීය දෛවඥ කට්ට උගුර හිර කරගන්නේ. මේ වෙනකොට සූදානම් කරලා තියෙන මේ රාජකීය දෛවඥයට විරුද්ධව සාපරාධී අපහාසය යටතේ ලක්ෂ 100කවත් වන්දියක් ලබා ගැනීමටයි මම කටයුතු කරන්නේ. මේ රටේ ඉන්න වත්මන් අගමැතිතුමාට යාතිකා කරලා තියෙනවා, කන්නලව් කරලා තියෙනවා, පොල් ගහලා තියෙනවා, සෙත් කවි කියලා තියෙනවා. දැන් ඉන්න ජනාධිපතිතුමාට යාතිකා කරලා තියෙනවා, කන්නලව් කරලා තියෙනවා, සෙත් කළ පොල් ගහලා තියෙනවා. ඉඳපු ජනාධිපතිතුමාට සෙත් කළා තියෙනවා, යාතිකා කරලා තියෙනවා, කන්නලව් කරලා තියෙනවා, පොල් ගහලා තියෙනවා. ආශිර්වාද කළා. අපි කවදාකවත් නරක දෙයට අපේ ශාස්ත්‍රය යොදා ගන්න අය නෙවෙයි. දැන්වත් ජ්‍යොතිෂය විකුණන් කණ එක නවත්තලා බඩගිනි නම් ඇත්ත කියලා වත්මන් ජනාධිපතිතුමා ගාවට කිට්ටු වෙන්නේ. ඇත්ත කියලා. මේ අතර රංජන් රාමනායක මහතා සහ ජ්‍යොතිර්වේදී සුමනදාස අභිගුණවර්ධන මහතා අතර පැවති දුරකථන සංවාදයේදී තවත් පුද්ගලයන් පිළිබඳව සුමනදාස මහතා තොරතුරු හෙළි කළා. අර ඔබතුමා කිව්වනේ තිස්ස ගැන මම FCID එකට කිව්වා. අර ඝාතකයා මේ කවුද වසීම් තදුජින්ගේ කේස් එකට දැන් මේ සැක කරන්නේ. මිනිහාගේ අර වත්කම් ගැන ඔයා කිව්වේ ලොකු ගැයක් තියෙනවා කියලා රාජගිරිය පාරේ. ඔය ඒක තියෙනවද මෙතනයි මේ රාජගිරිය පාරේ ඔබේසේ කර වලව්ව කියලා පොතින්ද වලව්වක් තියෙනවා. ඔව්. ඔබේසේ කර වලව්ව. ඔබේසේ කර වලව්ව ඉස්සරහා තමයි ඒක තියෙන්නේ ඇත්තමා. ඒක මේ පොජස් 10000 කට වගේ ඉඳම මම හිතනවා ඒකට ගියයි කියලා ලක්ෂ 1000කට වඩා. ලක්ෂ 1000කට වඩා මේ ඇවිල්ලා අර මේ මේජර් 30 කියන එක නනේ. ඔයා කිව්වේ මිනිහා නිතරම ඉනේ පිස්තෝලේ තියන් ඉන්නේ කියලා නේද? ඔව් මේ ඒගොල්ලෝ ඉතින් මේ අමුතුම ලෝකෙකනේ ඉදිමැතුමා ඉතින් ඒකයි. දැන් ඔය මේජර් නෙවිලුයි මේජර් 30යි තමයි ඔයට අහු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ කෝටිපති වෙලා අනින්නේ නේද? නෙවිල් කාර්යය හම්බන්තට මහින්ද මහත්තයා ඩොනල්ඩ් ලොක්ගයක් ගැහුවනේ ඒ මැදමුළුන කියන එකේ. මැදමුළුනේ මහින්දට ඩොනල්ඩ් ලොක්ගයක්. ඒක ගැහුවා. ඉතින් මම ඒ වෙලාවේ මම ළඟ හිටපු වන්දා ඊට පස්සේ ආව මරයි. ඔව් ඔයාට වෙඩි තියයි ඊට පස්සේ.